ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය කිතුනුවන් වශයෙන් අපි හැම දිනම කැමති අපගේ අසල්වැසියන් අපි ප්‍රේම කරන අය මේ ලෝකේ ඉන්න හැමෝම ජලවීම ලබනවා මේ ලෝකේ ඉන්න හැම මනුෂ්‍යයම අන්තිමට අපිත් සමග ස්වාමින් වහන්සේ සමගේ සමාදානයේ භුක්ති විඳිනවා නම් අපි කැමති නමුත් ගැටලුව තමයි බොහෝ මනුෂ්‍යයන්ට අපි කියන දේ තේරෙන්නේ නැහැ බොහෝ මනුෂ්‍යයන්ට අපගේ සුභාරංචි තේරෙන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතේ පූජා කරලා අපිට දුන්නා වූ ගැලවීම බොහෝ මනුෂ්‍යයන්ට තේරෙන්නේ නැහැ පිළිගන්නට කැමති නැහැ දේව වචනේ පැහැදිලිව කියනවා දෙක කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ නොයදෙහිලි කාරු වූ වුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස් සුභාරංචි ආලෝකයේ නොබැබළෙන පිණිස මේ ලෝකේ දෙවියා ඔවුන්ගේ සිත අන්ධකලේ දේව වචනේ කියනවා ඒකේ මනුෂ්‍යයන්ගේ වැරද්දක් නෙමෙයි ඒකේ මනුෂ්‍යයන්ගේ දුර්වලකමක්ම නෙමෙයි මේ ලෝකයේ දෙවියා එහෙම නැත්නම් අන්ධකාර බලවේගයන් ඔවුන්ගේ සිත් අඳුරු කරලා තිබෙනවා ඔවුන්ගේ ආත්මික කන් වහලා දාලා තිබෙනවා සුභාරංචි ඇහෙන්නේ නැති වෙන ඔවුන්ගේ සිත් අන්ධකාරයෙන් වට කරලා තිබෙනවා ඒ සුභාරංචි ආලෝකයේ හිත් වලට වැටෙන්නේ නැති වෙන්නට මේ වගේ අපි සුභාරංචිය කියන්නට යනකොට ඒ මිනිසයන් අපිත් එක්ක තර්ක කරනවා මේ වෙලාවට අපි බොහෝ වෙලාවට ගැටුම් ඇති කරගන්නවා මත ගැටුම් ඇති කරගන්නවා මත ගැටුම් දුරදි කියන අවස්ථා පවා තිබෙනවා හැබැයි දේ වචනේ කියනවා එපිස පොතේ 6 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ මක් නිසාද අපේ පොර බැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධ වනව අධිපතීම් කම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය ස්වාමීන් වහන්සේ කියනවා අපි සටන් කරන්නට ඕනේ මේ මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි මේ මිනිස්සු වසාගෙන ඉන්න අන්ධකාර බලවේග වලට විරුද්ධව මේ මිනිස්සුන්ගේ ජීවිත අන්ධ කරලා තිබෙන හදවත් අන්ධ කරලා තිබෙන අන්ධකාර බලවේගයන්ට ඒ ආත්මික තලයේ සටනක් අපි ගෙන යා යුතුයි ඒ ආත්මික තලයට අපි යන්නට ඕනේ මේ සටන අපි මනුෂ්‍ය තලයෙන් ගෙනිච්චොත් කවදාවත් මේ මනුෂ්‍යයන්ව ගලව ගන්නට වෙන්නේ නැහැ අපි සටන් කරන්නට ඕනේ ඒ මනුෂ්‍යයව විනාශයට ගෙනියන අන්ධකාරයට විරුද්ධව දේව වචනේ කියනවා එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්ටත් පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ අරගනින්න දෙවියන් වහන්සේ කියනවා මේ ආත්මික සටන ගෙනියන්න නම් කිතුනුවන්ට තියෙන්න ඕනේ යුද්ධ ආයුධ තියෙන්න ඕනේ මේ සටන ගෙනියන්න ස්වාමීන් වහන්සේ කියනවා ඒ හැම ආයුධයක්ම අරගනින්න මොනවද ඒ ආයුධ සැබෑකම නැමැති ඉඟපටිය ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම සමාදානයේ සුභාරංචියේ සූදානම නැති වහන් අදහිල්ල නැමැති පලිහ ගැලවීම නැමැති ආරක්ෂා තොප්පිය දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව ස්වාමීන් වහන්සේ කියනවා මේ හැම එකක්ම පළඳ ගනිල්ල මේ ආත්මික සටන දිනන්නට නම් මේ හැම එකක්ම ඇඳගෙන සන්නද්ධ වෙන්න ඕන අපි මේ වෙලාව හිතලා බලමු කිතුනුවන් වශයෙන් අපි ළඟ මේ දේවල් තියෙනවා සැබෑකම තියෙනවද අපි ළඟ ධර්මිෂ්ඨකම තියෙනවද අපි ළඟ සුභාරංචිය ගෙනියන්න සූදානමක් තියෙනවද අපි ළඟ හෙල්ලෙන්නේ නැති අදහිල්ලක් තියෙනවද අපි ගැලවීම හරියට ළඟා කරගෙන තියෙනවද අපි ළඟ දේව වචනය හරියට තියෙනවද අපි දේව වචනය නිතර මෙනෙහි කරනවද දේව වචනේ අනුගමනය කරනවද මේ දේවල් අපි තුල නැත්තම් අපි කොහොමද මේ අන්ධකාරයට විරුද්ධව සටන් කරන්නේ මේ අන්ධකාරයෙන් අනිත් මනුෂ්‍යයම ගලවන්නට නම් අපි මේ දේවල් පැලඳගත යුතුයි අපිම ගලවා ගන්නට නම් මේ දේවල් පැලඳගත යුතුයි මේ සියලු දේවල් පැලඳගෙන අපි යුද්ධයට යා යුතුයි තවද කියනවා සියලු යාක්ෂාවලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී ආත්මයන්න් කර්ණ කොටගෙන යාක්ෂා කරපල්ලා එසේ කරන්නට ස්වාමින් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා ඔබ සැමට ජේසු පිහිටයි